ආයිබන් කියලා සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නා පසී මිසි YouTube channel එකට. අද මම ඔයගොල්ලෝ කතාන බලාපොරොත්තු වෙන්නේ ස්පීකර් එකේ තියෙන වොයිස් කොයිල් එක කියන්නේ මොකද්ද කියලා. මේ වොයිස් කොයිල් වර්ග, වොයිස් කොයිල් එක මොකටද භාවිතා වෙන්නේ කියලා අද මම ඔයගොල්ලෝ කතා කරනවා. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. මිට කලින් මම ස්පීකර් එකක කොටස් ගැන කතා කරපු වීඩියෝ එකේදී ඔයාලට මතක ඇති මම මේ වොයිස් කොයිල් එකක් කියන්නේ මොකද්ද කියලා කිව්වා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි වොයිස් කොයිල් එකක් අපිට දැක ගන්න ලැබෙන්නේ. ඉතින් අපි පාවිච්චි කරන ඕනෑම ස්පීකර් එක මේ වගේ වොයිස් කොයිල් එකක් අපිට දැක ගන්න පුළුවන්. මේ වොයිස් කොයිල් එකෙන් තමයි අපිට අවශ්‍ය ශබ්දය එළියට ලබා දෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති මම මේ වීඩියෝ එකේදී පෙන්වුව වොයිස් කොයිල් එකක් කියන්නේ මොකද්ද? වොයිස් කොයිල් එක කොහොමද ස්පීකර් සම්බන්ධලා තියෙන්නේ? කොතනද මේ වොයිස් කොයිල් එක පිහිටලා තියෙන්නේ වගේ දේවල් මම ඔයාලට මේ වීඩියෝ එකේදී පෙන්වුවා. ඉතින් වොයිස් කොයිල් එක සම්බන්ධලා තියෙන්නේ ස්පීකර් එකේ තියෙන කෝන් එකට. ඉතින් මේ විදිහට කෝන් එකට සම්බන්ධලා තියෙන වයර් දෙකෙන් තවත් වයර් දෙකක් ඇවිල්ලා අපි භාවිත කරන ස්පීකර්ස් වල ධන ඍණ අංක දෙක සම්බන්ධලා තියෙනවා. අපි ඇම්ප්ලිෆයර් එකකින් ස්පීකර් එකට බලය ලබා දෙද්දී ඉතින් ඒ විදිහට ඇම්ප් එකකින් එන වයර් දෙක මේ අපි භාවිත කරන ස්පීකර් එකේ ධන සහ ඍණ අග්‍ර දෙකට සම්බන්ධ වෙලා ඒ අග්‍ර දෙකෙන් එන වයර් දෙක කෝන් එකට ගිහිල්ලා කෝන් එක හරහා කොයිල් එකට යනවා. ඉතින් ඒ විදිහට කොයිල් එකට ගිහිල්ලා කොයිල් එක ඔයගොල්ලෝ දන්නවා මැග්නට් එක ඇතුළට බස්සලා තමයි හදලා තියෙන්නේ. කොයිල් එක චලනය වෙනවා හෙට මෙහෙට. ඒ මැග්නට් එකේ ශක්තිය සහ ඒ කොයිල් එකේ ශක්තිය අතර සිදුවන ක්‍රියාවලියේදී ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේ ශබ්දය එළියට ලබා දෙන්නේ. ඉතින් ඔයාලට පේනදි මම මේ රූපෙක උද්දීලා තියෙනවා ඊගෙන. ඔයාලට පේනදි මෙතන ඉන්පුට් වෝල්ටේජ් සිග්නල් එක යනවා ස්පීකර් එකට. ගිහිල්ලා ඒක වොයිස් කෝල් එකට තමයි ගෙලින්ම යන්නේ. ඊදලක් ගාලා දෙන මූවින් වොයිස් කෝල් කියලා. ඉතින් මේක ඇතරම මූව් වෙනවා. එහෙට මෙහෙට ඉස්සරහට පස්සට යනින් තමයි එහෙම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක එහෙම ඉදිරියට සහ පිටිපසට ගමන් කරද්දි ඉතින් ඒ විදිහට ඒක චලනය වීමෙන් ඇති වෙන ශබ්දය එළියට යන එක තමයි ඔයාලට මේ සවුන්ඩ් වේව් කියලා ඊදලක් ගාලා මෙතන වෙන්නලා තියෙන්නේ. ඉතින් මේකට තමයි ස්පීකර් එකේ ශබ්දය එළියට එන්නේ. ඉතින් මේ කොයිල් එක ඒ මැග්නට් එකත් සමග සිදු කරන ක්‍රියාවය ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට ශබ්දය එළියට අහන්න ලැබෙන්නේ. ඉතින් ඇත්තනම කොයිල් එක කියන්නේ ස්පීකර් එකක තියෙන ප්‍රධානම අංගයක්. මොකද කොයිල් එකෙන් තමයි මේ ස්පීකර් එක ඒ ජවය ඒ පණ ගැනීම සිදු කරලා අපිට අවශ්‍ය ශබ්දය අපිට එළියට අහන්න ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් අපිට වෙළඳ පොලේ විවිධ ප්‍රමාණයන්ගෙන් ස්පීකර්ස් දෙක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගොත් අඟල් 10, එහෙම නැත්නම් අපි කියන 10 ඉන්ච් කියලා, එහෙම නැත්නම් අඟල් 12, අඟල් 15, අඟල් 18 මෙන්න මේ වගේ විවිධ ප්‍රමාණයන්ගෙන් අපිට ස්පීකර්ස් දෙක ගන්න පුළුවන්. ඉතින් මේ ස්පීකර්ස් තුල තියෙන වොයිස් කොයිලුත් ඒ වගේ විවිධ ප්‍රමාණයන්ගෙන් අපිට දැක් ගැනීමේ හැකියාවක් තියෙනවා. අඟල් 10 ස්පීකර් එක අපි හිතමු උදාහරණයක් විදිහට යම් ප්‍රමාණයක් තියෙන වොයිස් කොයිල් එක අඟල් 12 කට වඩා වැඩි ප්‍රමාණයක්, අඟල් 15 කේ ඊට වඩා වැඩි ප්‍රමාණයක්. ඉතින් ඒ විදිහට ඒ වොයිස් කොයිල් එකේ ප්‍රමාණය අඩු වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන් ස්පීකර් ප්‍රමාණයත් සමග. ඉතින් සාමාන්‍යයෙන් යම් ස්පීකර්ස් වල ඉතාමත් ඉහළ හොඳ වොයිස් කොයිල් එනවා. ඒ වගේම සමහර ස්පීකර්ස් වල සාමාන්‍ය වොයිස් කොයිල් එකක් අපිට දැක් ගන්න පුළුවන්. ඉතින් මේ වොයිස් කොයිල් එකේ ප්‍රමාණය හුඟක් වැදගත් වෙනවා ඒ ස්පීකර් එකේ අවුට්පුට් එකට. වොයිස් කොයිල් එක හොඳ වොයිස් කොයිල් යන්න ඒ ස්පීකර් එකේ අවුට්පුට් එක එහෙම නැත්නම් අපිට අහන්න එළියට එන ශබ්ද ඉතාමත් ගුණාත්මක හොඳ ශබ්දයක් අපිට එළියට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම වොයිස් කොයිල් එකක් හදලා තියෙන අමුද්‍රව්‍ය ගත්තාම ඇත්තටම අපිට සාමාන්‍යයෙන් වොයිස් කොයිල් එකක් දකිද්දි අපිට පේනවා පහළ කොටසේ කම්බි ඔතලා තියෙන, ඒ වගේම ඉහළ කොටසේ නිකන් කොලයක ආකාරයේ නිකන් රවුමට හදලා තියෙන. ඉතින් වොයිස් කොයිල් එක මෙන්න විදිහ තමයි අපිට සාමාන්‍යයෙන් දැක් ගන්න ලැබෙන්නේ. ඔකට පේනදී පහළ කොටසේ කම්බි වලින් යම් උසකට කම්බි පොටවල් එක දිගට ඔතාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම ඊට ඉහළ කොටසේ ඕලන් පේනවා ඇති කොලයක් වටේ ඔතල වගේ ආකාරයට තියෙනවා. ඉතින් ඇත්තටම ඉතින් අපි සාමාන්‍යයෙන් ඇල්මිනියම් තුනි ස්තර භාවිතා කරනවා. ඒ වගේම මේ වගේ පේපර්ස් භාවිතා කරනවා. ඒ වගේ මේ වගේ අමුද්‍රව්‍ය භාවිතා කළා තමයි මේ කොයිල් එක නිර්මාණය වෙන්නේ. ඉතින් මේ කොයිල් එකේ පහළ කොටසේ කම්බි වලින් ඔතන්න මෙන්න මේ වගේ අපි කම්බි භාවිතා කරනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් මේ වගේ තඹ වලින් ඔතපු කොයිල් දැක් ගන්න පුළුවන්. ඒ වගේම ඇල්මිනියම් වලින් උත් ඔතපු කොයිල් මෙන්න ආකාර දැක් ගන්න පුළුවන්. ඉතින් අපිට වෙළඳ පොලේ විවිධ අමුද්‍රව්‍ය වලින් මේ විදිහට හදපු කොයිල් අපිට දැක් ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි භාවිතා කරන ස්පීකර්ස් වල මේ විදිහට විවිධ කොයිල් ඇතුලේ තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක අවසන් කරලා ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඒකට ගිහිල්ලා බලන්න පුළුවන්. මම දාලා තියෙනවා වොයිස් කොයිල් එකක් කොහොමද හරියටම ඔතා ගන්න කියලා. ඇත්තටම මේක මගේ වීඩියෝ ගන්න නෙමෙයි. මේක මම කියන්න ඕනේ මේ වීඩියෝ එක මට YouTube එකෙන් හම්බෙච්ච හොඳ වීඩියෝ එකක්. බොහොම පැහැදිලිව කියා දෙන සිංහල වීඩියෝ එකක් තමයි මම ඔයගොල්ලන්ට දාලා තියෙන්නේ. ඉතින් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වීඩියෝ එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒ ලින්ක් එකට ගිහිල්ලා ඔයගොල්ලෝගේ වොයිස් කොයිල් ලවන් රිපේර් කරගන්න තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට වොයිස් කොයිල් හදා ගන්න ඕන නම් ඒ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට අවශ්‍ය වොයිස් කොයිල් එක නිර්මාණය කරගන්න. ඒකේ බොහොම පැහැදිලිව කියලා දෙනවා කොහොමද අපි වොයිස් කොයිල් එක හදාගන්නේ, ඒ වඩ උනේ අමුද්‍රව්‍ය මොනවද, කොහොමද මේ දේවල් කරන්න කියලා මුල සිට අගට බොහොම
පැහැදිලිව සරලව කියලා දෙනවා. ඕගලන්ට ඒක බලන්න පුළුවන්. ඉතින් මම නැවතත් යන්නම් මං කියාගෙන ආපු ටිකට. ඉතින් මේ විදිහට තමයි වොයිස් කොයිල් නිර්මාණලා දෙන්නේ. ඕගලන්ට වෙළඳ පොලෙත් ඇත්තටම මේ වොයිස් කොයිල් මිලදී ගන්න පුළුවන්. ඕගලන්ගේ වොයිස් කොයිල් එකක් ඕගලන්ගේ වොයිස් කොයිල් එක ඩැමේජ් වෙලා නම් ඕගලන්ට නැත්නම් එහෙම නැත්නම් ඕගලන්ට වොයිස් කොයිල් එක මාරු කරගන්න ඕයි නම් ඕගලන්ට වෙළඳ පොලෙ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම කාර්මික ශිල්පියෝ ඉන්නවා. මේවා නැවතත් මේවා රෙපයා කරලා අපිට ලබා දෙනවා. ඉතින් ඕගලන්ට අවශ්‍ය නම් ඒ වගේම අලුතෙන් මිලදී ගන්න එහෙම කරත හැකි නැත්නම් ඔයාලා මේක රෙපයා කරගන්න පුළුවන් ඒ කාර්මික ශිල්පෙන් ලබා. ඉතින් ඒ විදිහට තමයි හදිස්සිය ඕගොල්ලෝ භාවිතා කරන වොයිස් කොයිල් එකක් ඩැමේජ් වුණොත් ඕගලන්ට කරගන්න පුළුවන් දේ මම කිව්වේ. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ මේ වොයිස් කොයිල් එක කොහොම ඩැමේජ් වෙන කියලා. ඇත්තටම වොයිස් කොයිල් එකක් ඩැමේජ් වෙන ගොඩක්ම හේතු වෙන්නේ අපි ඇම්ප්ලිෆයර් සමග අපි ස්පීකර් සම්බන්ධ කරද්දී අපි නොසලකලිමත් වෙන තැන්. ඉතින් සාමාන්‍යයෙන් ඕම්ස් ගාන. ඕම්ස් ගාන කියන්නේ ස්පීකර් සහ ඇම්ප්ලිෆයර් එක සම්බන්ධ කරද්දී අනිවාර්යෙන් සලකලිමත් වෙන ඕනේ දෙයක්. සමහර අවස්ථාවකදී ඇම්ප්ලිෆයර් එකේ ඕම් ගානට ස්පීකර් එකේ වොයිස් කොයිල් එකේ ඕම් ගාන ගැලපෙන්නේ නැතිනේ පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී බොහෝ දුරට ඉඩකඩ තියෙනවා වොයිස් කොයිල් එකට ඩැමේජ් වෙන්න. ඉතින් ඇත්තටම වොයිස් කොයිල් එක අපි නිතරම චෙක් කරන ඕනේ මේ ස්පීකර් එකේ එහෙම නැත්නම් වොයිස් කොයිල් එකේ කොච්චර ඕම්ස් ගානක් තියෙන්නේ. ඒ ඕම්ස් ගාන කොහොමද ඇම්ප්ලිෆයර් එකට මැච් කරන්නේ. ඉතින් මේ දේ අනිවාර්යයි. මම ඒක නැත්නම් අතන වීඩියෝ එකක් කරලා තියෙනවා ඕම්ස් ගණන් ගැන කොහොමද ඒවා අපි සිලෙක්ට් කරන්නේ ඇම්ප්ලිෆයර් එක සමග සම්බන්ධ කරද්දි කියලා. ඔයගලන්ට ඒකත් ගිහිල්ලා බලන්න පුළුවන් මගේ channel එකේ දාලා තියෙනවා. ඒ වගේම තවත් අත්‍යවශ්‍ය දෙයක් තමයි වොට් ගාන. ඇත්තටම කොච්චර ප්‍රමාණයක් මේකේ වොට් එක දරනවද? අපි ඇම්ප්ලිෆයර් එකෙන් කොච්චර අවුට්පුට් එකද මේ ස්පීකර් එකට දෙන්න ඕනේ? එහෙම නැත්නම් වොයිස් කොයිල් එකට කොච්චර අවුට්පුට් එකද දෙන්න ඕනේ? ඉතින් ඇත්තටම වොට් ගානත් ගොඩක් වැදගත් වෙනවා වොයිස් කොයිල් එක ආරක්ෂාව ගැන හිතද්දී. ඉතින් මේ වගේ දේවල් හින්දා තමයි ගොඩක් දුරට අපේ අය ස්පීකර්ස් අධික ලෙස ඒවෙන් අවුට්පුට් එකක් ගනිද්දී එහෙම නැත්නම් යම් අවස්ථාවකදී ඒ ස්පීකර්ස් වලට දරා ගැනීමේ හැකියාවක් නොමැති අවස්ථාවකදී වොයිස් කොයිල් එක ඉක්මනට හානි වෙලා ඒක අපිට භාවිතය ගන්න බැරි තත්යකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක අපි මොකක් සැලකිලිමත් වෙලා කරන්න ඕනේ දෙයක්. අපි සම්බන්ධ කරන ඇම්ප්ලිෆයර් ඕම්ස් ගණන්, ඒ වොට් ගණන්, ඒ දේවල් ගැන අනිවාර්යෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මම හිතනවා වොයිස් කොයිල් ගැන මීටර දන්නා ඉන්නවා. ඒ අයත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න වොයිස් කොයිල් එක ආරක්ෂා කරගන්න මොනවද කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි භාවිතන ස්පීකර් එකක් වොයිස් කොයිල් එකේ ස්පීකර් එකනේ. අපි වොයිස් කොයිල් එක එහෙම නැත්නම් අපි ස්පීකර් එකක් භාවිත කරද්දී අපි ඒ දේ ආරක්ෂා කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා දන්නා ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. මොකද ඒක ගොඩක් අයට වටනවා. මොකද ගොඩක් අය මේ දේවල් බලන්න නැතුව ඒකලෝ ගාතින ස්පීකර්ස් වගේ දේවල් ඩැමේජ් කරගන්නවා. ඉතින් ඒ රෙපයා කරන්න ඕනේ සමහර අවස්ථාවලදී ලොකු වියදමක් යන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව උඟ දැනුම තියෙන ඉන්නේ මම නැවත නැවතත් කියන අයට අනිවාර්යෙන් කමෙන්ට් දාන්න. ඕගොල්ලන් කමෙන්ට් එක ගොඩක් වැදගත් අපේ මේ සවුන්ඩ් සිස්ටම් කරන අයට. ඉතින් තවත් දෙයක් මම ඔයගලට මතක් කරන්න වොයිස් කොයිල් ගැන කතා කරද්දී ඇත්තටම ඔයගොල්ලෝ අහලත් සමහර විට දැකලත් ඇති සිංගල් වොයිස් කොයිල් සහ ඩබල් වොයිස් කොයිල් කියලා එහෙම නැත්නම් ඩුවල් වොයිස් කොයිල් කියලා අපිට දැක් ගැනීම හැකියාවක් තියෙනවා. ගොඩක් ඇත්තටම මේ ඩුවල් වොයිස් කොයිල් වර්තමානයේ අපිට දැක ගන්න පුළුවන් කා ඔඩියෝ සිස්ටම් වල අපේ සවුන්ඩ් සිස්ටම් වල දැක් ගන්න පුළුවන්. අපිට ගොඩක්ම දැක් ගන්න පුළුවන් කා ඔඩියෝ සිස්ටම් වල ඔය සබ්වූෆර් වල වගේ දේවල් වල ඩුවල් වොයිස් කොයිල් එකක් එනවා. ඇත්තටම මේ ඩුවල් වොයිස් කොයිල් වල සාමාන්‍යයෙන් සිංගල් වොයිස් කොයිල් එකකට වඩා ඇත්තටම ශබ්දයේ සහ ඒ දේවල් වැඩි. මොකද කොයිල් දෙකක් නිර්මාණලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි දැන් ඔයාලට රූපසරණ පේනවා ඇති. සිංගල් වොයිස් කොයිල් එක මේ වගේ නිර්මාණලා තියෙන්නේ. ඩුවල් වොයිස් කොයිල් එක මෙන්න මේ ආකාරයට තමයි නිර්මාණලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මම කලින් කිව්වා වගේ නැවතත් කියන්න සිංගල් වොයිස් කොයිල් ස්පීකර් වල ඩුවල් වොයිස් කොයිල් ස්පීකර් එක ඒ ශබ්ද මට එහෙම නැත්නම් ඒ සවුන්ඩ් ලෙවල් එක ඉහළ අගේ එක පවතින අපිට සාමාන්‍යයෙන් සිංගල් වොයිස් කොයිල් ස්පීකර් එකකට වඩා ඩුවල් වොයිස් කොයිල් ස්පීකර් එක වැඩිපුර අවුට්පුට් එකක් එහෙම නැත්නම් සාපේක්ෂ වැඩිපුර අවුට්පුට් එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. වර්තමානයේ අපි භාවිත කරන සවුන්ඩ් සිස්ටම් වල එහෙම නැත්නම් ලයිව් සවුන්ඩ් සිස්ටම් වල අපිට ඩුවල් වොයිස් කොයිල් ස්පීකර් දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ගොඩක් දෙනා ගාව තියෙන්නේ සිංගල් වොයිස් කොයිල් ස්පීකර්ස්. ඉතින් ඒ විදිහ තමයි මම ඔයගලන්ට සිංගල් වොයිස් කොයිල් එක සහ ඩුවල් වොයිස් කොයිල් එක ගැන වෙනස පැහැදිලි කරලා ඔයගලන්ට තේරෙන්නේ නැති මොකක්ද ඒක තියෙන වෙනස කොහොමද ඒවා පිළිබඳව තියෙන්නේ කියලා. මම ඔයාලට ඉස්සරහදී සිංගල් වොයිස් කොයිල් ස්පීකර් එකක් සහ ඩුවල් වොයිස් කොයිල් ස්පීකර් එකක් ගෙනල්ලා වෙනස පෙන්වන්නම්. කොහොමද ඒ දෙක දින වෙනස, කොහොමද ඒ වොයිස් කොයිල් නිර්මාණලා දෙන්නේ කියලා මම හැමදේම ඔයගලන්ට සරලව කියා දෙන්න. ඔයගලන්ට ඉස්සරහට වීඩියෝ එක අරගෙන ඇවිල්ලා ඒ වගේම ඔයගල ස්පීකර් එකක් භාවිත කරද්දී ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ කොටසක් තියෙන ස්පීකර් එක. මම ඔයගලට කලින් කිව්වා අර කෝන් එකට වයදේ සම්බන්ධ වෙන තැන. ඉතින් මෙන්න මේ ස්පීකර් දන්සනින අග්‍ර වලින් මේ කෝන් එකට යන වයර් දෙක නිතරම ප්‍රවේශම් කරගන්න. මොකද මේ දෙක කැඩෙන්න පුළුවන් අත වැදුනා එහෙම නැත්නම් මොකක් හරි යම් කිසි අවස්ථාවකදී මොකක් හරි වැදුනොත් ඒක කැඩෙන්න පුළුවන්. ඉතින් ස්පීකර් ඔයගොල්ලෝ මොකක් හරි රිපෙයා කරන අවස්ථාවකදී හරි එහෙම නැත්නම් යම් කිසි ගලවල වෙන එකට හයිගදී මොකක් හරි එහෙම දෙයක් කරොත් ස්පීකර් එකක් එලියට අරන් මොකක් හරි කරන්න ගත්තොත් එන්නේ ගැන සැලකිලිමත් වෙන්නේ ඒක එතනින්
කඩාගන්න එපා ඒක කැඩනොත් එහෙම ඒක ගැලවුණොත් අපිට ඒ කනෙක්ෂන් එක එතනින් නැති වෙනවා ඒ කනෙක්ෂන් එක හදා ගන්න නැවතත් ආයේ එතන ඒ වයර් එක සම්බන්ධ කරන්න අවශ්‍ය වෙනවා ඉතින් ඔයගොල්ලෝ ස්පීකර් එකක් එහෙට මෙහෙට කරද්දි ඒ වයර් දෙක ගැන සර්කලිමත් වෙලා ස්පීකර් එකක් එහෙට මෙහෙට කරන එක හුඟක් වැදගත් වෙනවා ඉතින් මම ඔයගොල්ලෝ කතා කරා මොකද වොයිස් කොයිල් එකක් කියන්නේ කියලා වොයිස් කොයිල් එකක් කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා ඒක නිර්මාණය වෙලා තියෙන අමුද්‍රව්‍ය මොනවාද කියලා වොයිස් කොයිල් එකක් කොහොමද අපි අතින් ඩැමේජ් වෙන්නේ කියලා අපි ඩැමේජ් වෙන එක වළක්ව ගන්න කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියලා දුන්නා ඒ වගේම සිංගල් වොයිස් කොයිල් ඩුවෙල් වොයිස් කොයිල් කියන්නේ මොකද කියලා සරල අයිඩියා එකක් දුන්නා තමයි ඒක නිසා ඉස්සරහට වීඩියෝ එකක් කරනවා ඔයගොල්ලන්ට කොහොමද ඒක කරන්න කියලා මම කලින් කිව්වා වගේ ඒ වගේම මම ඔයගොල්ලන්ට වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා ඒකත් ඔයගොල්ලන්ට කලින් කිව්වා අනිවාර්යෙන් බලන්න වොයිස් කොයිල් එක කොහොමද අපි හදාගන්නේ අපි ඩැමේජ් වෙච්ච එකක් හරි එහෙම නැත්නම් අපිට අලුතෙන් වොයිස් කොයිල් එක හදා ගන්න ඕන අපි ඒක කොහොමද කරගන්නේ කියලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහලා වීඩියෝ එක බලන්න ඉතින් මේ වීඩියෝ එකේ කියා දෙන පුද්ගලය ඇත්තටම බොහොම සරලව ඕනගෙන තේරුම් ගන්න පුළුවන් විදිහට ඒක පැට්‍රිකල් විදිහට කරලා පෙන්නනවා. ඉතින් ඒකෙන් ඔයගොල්ලන් ලොකු දැනුමක් ගන්න පුළුවන් වෙයි කොහොමද කොයිල් එකක් අපි හදාගන්නේ කියලා. ඉතින් ඇත්තටම වොයිස් කොයිල් එකක් කියන්නේ මොකද්ද කියලා සමහර කෙනෙක් යම් කිසි අවස්ථාවක නොදන්න වෙන්න පුළුවන්. සමහර කෙනෙක් දැකලා නැති වෙන්න පුළුවන්. ඉතින් මේ දේ තමයි ස්පීකර් එකක් මම කලින් කිව්වා වගේ ස්පීකර් එකක බලය හැමදේම පවත්වාගෙන යන්නේ වොයිස් කොයිල් එක තමයි. ඉතින් වොයිස් කොයිල් නිසා තමයි අපිට එළියට ශබ්ද අහන්න පුළුවන් වෙන්නේ. හොඳයි ඉතින් මම හිතනවා අද මම කරපු වීඩියෝ එක දැනගන්නදී මොකද වොයිස් කොයිල් එක කියන්නේ කියලා වොයිස් කොයිල් වර්ග ගැන ඔයගොල්ලෝ දැනගන්න ඇති. කාට කැටලොත් වෙන පළයා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අනිවාර්යයෙන්ම මට විදුර ලබා දෙන්න. ඒක මතක් කරන්න මගේ YouTube channel එක තමයි subscribe කරන්න දැන් මේ subscribe කරන්න. ඒක මතක් කරන්න මෙතන bell icon එක කරන්න. bell icon click කරුවා නම් මම ඔයගොල්ලෝ එකක් දාපු ගමන් ඒක notification බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි නැවතුණි හැමෝම